නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. කාරුණික පින්වතුනි, වෙනදාමෙන් අදත් මා මේ සූදානම් වෙන්නේ ඔබ කෙරෙහි දයානුකම්පාවෙන් ඒ තථාගත සද්ධර්මයේ විදක් ඔබට දේශනා කර ඔබව මේ අනෝරාවක සංසාරයෙන් එතර වෙන ඒ උත්තරීතර සද්ධර්ම මාර්ගයට ගන්න ඔබට මේ මාර්ගය කියා දෙන්න. පින්නතුනේ, ඇයි මම මේ තරම් ඔබ වෙනුවෙන් කැපවීමෙන් සෑම දිනකම මේ කෙටි දේශනාවක් තුළින් හරි ඔබට යහපත් දේ කියා දෙන්න උත්සාහ කරන්නේ? පින්නතුනේ, මේ ජීවිතය කියන්නේ සැපක් නෙමෙයි, දුකක්මයි. ඒ දුක ජීවිතයට ලං කරගන්නේ අපි විසින්මයි. ඇත්තටම පින්නතුනේ, දුක තියෙන්නේ ජීවිතය තුළ නෙවෙයි, ජීවිතයේ තේරුම් අරගෙන තියෙන ක්‍රමවේදය තුළයි ජීවිතයේ දුක. පින්නතුනේ, මේ ලෝකයේ තියෙනවා 31 තලයක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් මා බැලුවා මේ 31 තලය කුමක්ද? මේ 31 තලය තුළ මේ සත්‍යය ඉපදෙන්නේ කෙසේද? එතකොට මේ 31 තලය තුළ මේ මිනිස් ජීවිත ලබාගෙන ඉන්න අපි 31 තලයට වැටෙන්නේ කුමන හේතුන් නිසාද කියන දේ මම ගවේෂණයක් කරා. මම ගොඩාක් දුරට මේව අධ්‍යයනය කරනවා. පින්නතුනි, මම මේව විමර්ශනය කරනවා. බුදුරජාණන් වහන්සේ කීව දේවල් පොතපතේ සඳහන් වෙලා තියෙන ආකාරය හුදෙක් දැනුමක් ලෙස ගන්නේ නැතුව ඒ පොතපතේ තියෙන දේ මම දකින්න උත්සාහ කළේ හැම වෙලාවෙම මාතුලින්. එතකොට මට වැටහුණා, ඇත්තටම පොතේ තියෙන දේ අපි ගන්න ඕනේ දැනුමක් වශයෙන්ද ඒ කියලා තියෙන දේවල් අත්හදා බලන එකද කරන එකද කියන දේ මම කල්පනා කරා. හැබැයි පින්නතුනේ, ඔබට තව දෙයක් මම මතක් කරනවා. මේ පොතේ තියෙන දේවල් දැන් දැන් මම ඒවා පොත් කියවලා අධ්‍යයනය කරාට මේ චතුරාර්ය සත්‍ය ධර්මය, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න කලින් මම ගිහි ජීවිතයේ තුලදී නම් ඔය ත්‍රිපිටකය, අභිධර්මයේ විනය පිටකය කියන කිසිම පොතක් අඩුම ධර්මින් දැකලවත් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා තමයි පින්නතුනේ, මා ඔබට ඍජුවම ප්‍රකාශ කරන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන කෙලෙස් පරිනිබ්බාණයට පත්වෙන්නට, උත්තරීතර නිකෙලෙස් භාවයට පත්වෙන්නට දැනුමක අවශ්‍යතාවයක් නැහැ කියන දේ මා ඔබට හැම දේශනාවත් තුළින්ම මතක් කරනවා. ඒක එසේම තමයි පින්නතුනේ. මේ සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඕනේ ප්‍රඥාවෙන්. ඉතින් මම මේ කරන දේශනාව හැමෝටම හරියන්නේ නැහැ කියලත් මම දන්නවා. විශාල පිරිසක් මේ ධර්ම අහන්නේ පිළිගන්නේ නැහැ කියලත් මම දන්නවා පින්නතුනේ. ඒකට හේතුව තමයි මිත්‍යා දෘෂ්ටි වලට ඇබ්බැහි වීම. මිත්‍යා දෘෂ්ටියට ඇබ්බැහි වෙලා තියෙන මනසක් සත්‍ය ධර්මය ඇහුණට ඒක සත්‍ය ලෙස පිළිගන්න සූදානම් නැහැ. ඉතින් පින්නතුනේ, මා දන්නවා හැම කෙනෙක්ම
උත්සාහ කරන්නේ තමන්ව පාලනය වෙන්න නෙමෙයි, තමන්ගේ හිත තේරුම් ගන්න නෙමෙයි, තමන්ගේ සිත අවබෝධ කර ගන්න නෙමෙයි, අනුන්ව පාලනය කරන්න. අනුන්ගේ සිතක් පාලනය කරන්න. අනුන් ගැන සොයන්න. අනුන් වෙනුවෙන් වෙහෙසෙන්න. අනුන් වෙනුවෙන් ජීවත් වෙන්න. හැම කෙනාම තරඟකාරී ජීවිතයක් තුළ ඉන්නවා. මම පුංචි ප්‍රශ්නයක් අහන්නද? පින්නතුනේ, තමන්ගේ හිතත් තමන්ට ඕන විදිහට පාලනය කරගන්න බැරි නම් මෙතුවක් කාලෙකට තමන්ගේ හිතවත් තමන්ට අවශ්‍ය දේ කරලා දුන්නේ නැතිනම් කාරණික පින්නතුනේ මොහොතකට කල්පනා කරන්න මේ කියන දේ. ඔබ කොහොමද අනුන්ගේ හිතක් පාලනය කරන්නේ? ඔබ කොහොමද තව කෙනෙක් ඔබට ඕන විදිහට ඉන්න ඕනේ කියලා ඔබ නිගමනයකට එන්නේ? ඔබ කොහොමද කියන්නේ ඔබේ දෙමව්පියන් වේවා, ඔබේ දරුවන් වේවා, සැමිය බිරිඳ වේවා, යම් කෙනෙක්, ඔබ කොහොමද කියන්නේ අය මා කියන විදිහටම ඉන්න ඕනේ, මං කියන දේ මා අහන්න ඕනේ, මං කියන විදිහට වැඩ කරන්න ඕනේ කියලා ඔබ කියන්නේ කොහොමද? පින්නතුනේ, ඒ අයගේ සිත තමයි ඒ අයටත් පාර වරද්දන්නේ. එහෙමනම් ඔබ මේ ඉන්න මිත්‍යා දෘෂ්ටිය තේරුම් ගන්න. අනුන්ව පාලනය කරන්න කලින්, අනුන්ගේ හිතක් පාලනය කරන්න කලින් ඔබ ඔබේ සිත පාලනය වෙලාද කියලා හොයලා බලන්න. අනුන්ගේ සිතක් නවත්තන්න කලින් ඔබ ඔබේ සිත නවත්තාගෙනද තියෙන්නේ කියලා කල්පනා කරන්න. අනිත් එක තමයි පින්නතුනේ, මම ඊයේ කළ දේශනාව තුළින් කිව්වා මේ ප්‍රදේශයන් දෙකක් පිළිබඳව විග්‍රහයක් කළා. එයින් මා ඔබට මතු කර පෙන්වුවේ මේ මාරයාගේ ප්‍රදේශයයි. ඒ වගේම පින්නතුනේ බුදුන්ගේ ප්‍රදේශයක් තියෙනවා. ඉතින් අපි මාරයාගේ ප්‍රදේශය තුන නෙමෙයි වාසය කරන්නට ඕනේ, බුදුන්ගේ ප්‍රදේශය තුලයි. ඉතින් මේ බුදුන්ගේ ප්‍රදේශයට අපිට එන්න විදිහක් නැහැ. ඒකට හේතුව තමයි පින්නතුනේ, අපි ඉපදුණු දා සිට මරණය දක්වාම අපි වාසය කරන්නේ, ජීවත් වෙන්නේ මරුවා සමග මාරයාගේ ප්‍රදේශයේ. මෙහෙම කියනකොට කාරුණික පින්නත් ඔබට හිතේවි, මරණයෙන් ගැලවීමක් ගැනද මේ කියන්නේ? මරුවා සමග වාසය කියලා ඔය එක එක්කෙනා ඔය වාහනවලත් ගහගෙන තියෙනවා දක්කිනවා, විවිධාකාර තැන්වලත් තියෙනවා, තමන්ගේ ශරීරෙත් පච්චි කොටාගෙන තියෙනවා. ඉතින් මම කියන්නේ මේක නෙමේ මරුවා සමග වාසය කරනවායි කියලා කියන්නේ. ඔබ මරුවා සමග වාසය කරනවා කියලා කියන්නේ මාරයාගේ ග්‍රහණයට නතු වී අසු වී වාසය කිරීම. ඉතින් ඒ වුණාට පින්නතුනේ හැම කෙනෙක්ම උත්සාහ කරන්නේ මේ මාරයාගේ ප්‍රදේශය බාහිර ලෝකයෙන් සොයන්න. බුදුන්ගේ ප්‍රදේශය බාහිර ලෝකයෙන් සොයන්න. අනේ ඒ නිසා තමයි අද සමහර අය අපි දකිනවා දේශනා කරන අයත් සිටිනවා බුදුහාමුදුරුවෝ ඉපදුණු තැන සොයනවා, ඉපදුණු තැන කියනවා. මේවා මිත්‍යා දෘෂ්ටි පින්නතුනේ. බුදු කෙනෙක් කියන්නේ බාහිර ලෝකයේ කිසිම තැනක උපදින කෙනෙක් නෙවෙයි. බුදු කෙනෙක් කියන්නේ රටක පහළ වෙන කෙනෙක් නෙවෙයි. බුදු කෙනෙක් කියන්නේ බාහිර ලෝකයේ ස්ථානයක් තුල ඉපදෙන මේ පිරිනවම් පාන කෙනෙක් නෙවෙයි. ඉතින් මේ දේවල් ගැඹුරුයි, වගේම කවුරුත් දේශනා නොකරන දේවල් නිසා
කොහෙන්වත් ඔබට ඇසෙන්නේ නැති නිසා මා මේ කියන දේවල් ඔබට විහිළුවක් වේවි. ඒත් මා කරුණාවෙන් කියන්නේ මේ දේවල් විහිළුවකට ගන්න එපා පින්නතුනි. විශ්ව දහම, විශ්ව ශක්තිය, විශ්ව දහම තියෙන්නේ තම තුළයි. ඉතින් විශ්ව දහම අහන්න ලැබෙන්නේ දුර්ලභ දෙයක් නිසායි. ඉතින් මා ඔබට කිව්වා මාර්යාගේ ප්‍රදේශය සහ බුදුන්ගේ ප්‍රදේශය අපි හඳුනා ගනිමු. ඉතින් ඊයේ දේශනාව ඔබ සිහි නුවණින් ඇසුවා නම් මාර්යාගේ ප්‍රදේශය එතුලින් මා පෙන්වා දුන්නා. දසබිම්බරක් මාර සේනාවද ඔබ තුර සිටින බව මම තේරුම් කර දුන්නා. ඒ දසබිම්බරක් මාර සේනාව කියන්නේ මොන මොන අවස්ථාවට ඇවිල්ලා අපිට වින කරන අවස්ථාවල්ද, ඒ මාර්යාගේ ග්‍රහණයට අසු කර ගන්න අවස්ථාවල්ද කියලත් මම ඊයේ දේශනාව තුළින් තේරුම් කර දුන්නා. ඒ දේශනාවේ මාතෘකාවක් කරගත්තේ මම මාර්යාගේ ග්‍රහණයෙන් මිදීම උදෙසා. ඉතින් පින්නතුනි මා ඔබට කිව්වා බුදුන්ගේ ප්‍රදේශයට අපිට ගමන් කරන්න බැරි අවිද්‍යා මෝහාන්ධකාරයේ නැමැති අඳුරු දැල පටලය තුළට අපි හිර වෙලා ඉන්න නිසා. ඒ අවිද්‍යා මෝහාන්ධකාරයේ තුළට හිර වෙලා ඉන්න නිසා තමයි අපිට ආලෝකය දැක ගන්නට බැරි. මොකද අපි ඉන්නේ අඳුර තුළ. අඳුරක් තුළ ආලෝකයක් නැහැ පින්නතුනි. අඳුර තියෙන තුල තියන්නේ අඳුරමයි. එහෙනම් අපි මේ කරන්නේ මාර්යාගේ ප්‍රදේශය තුලට කොටු වෙලා මාර්යාගේ ග්‍රහණයට හසු වෙලා අවිද්‍යා මෝහාන්ධකාරය නැති අඳුරු දැල පටලය තුල අඳුරෙන් අඳුරටම වැටෙන අකුසල් කරමින් මිත්‍යා දෘෂ්ටි මත විශ්වාස කරමින් මිත්‍යා දෘෂ්ටි පසුපස යමින් අපි ජීවත් වෙනවා. ඒ නිසා තමයි පින්නතුනේ අපේ මේ උත්තරීතර බෞද්ධ රට මේ තරම්ම පිරිහීමකට පත් වෙලා තියෙන්නේ. මේ තරම්ම අගාඩයකට වැටිලා තියෙන්නේ. මේ රට පාලනය කරන මිනිසුන්ගේ සිට සෑම කෙනෙක්ම ජීවත් වෙන්නේ මිත්‍යා දෘෂ්ටි අදහස් වලින්. තමන් ගැන විතරයි හිතන්නේ, අනුන් ගැන හිතන්නේ නැහැ. මේ ජීවිතය ගැන විතරයි හිතන්නේ, පරලොව ජීවිතයක් ගැන හිතන්නේ නැහැ. ඉතින් පින්නතුනි, කාරුණික පින්නතුනි, මහා අනුකම්පාවෙන් කියා දෙන්නේ මේ ජීවිතය ගැන හිතනවාට වඩා ඔබ අනිවාර්යෙන් සිටිය යුතුයි පරලොව ජීවිතයක් තියෙනවා කියලා. මා මෙතන සඳහන් කරන්නේ සම්මුති ලෝකය තුලින්. මා මේ දැන් කතා කරන්නේ සම්මුති ලෝකය තුලින්. සම්මුති ලෝකය තුල ජීවත් වෙන සෑම කෙනෙකුටම මේ සම්මුති මරණයෙන් පසු නැවත උපතක් තියෙනවා. මේ සම්ප්‍රදාය පෘථිවි සම්ප්‍රදාය ඉක්මවා ගිය මුනිවරයෙක් පමණයි නැවත උපතක් කරා නොයන්නේ. ඒ නිසා කාරුණික පින්නතුනි, අනුන්ගේ සිල් ගැන හොයන්න එපා. අනුන්ගේ ප්‍රතිපත්ති ගැන හිතන්න එපා. තව කෙනෙක් බණ කියන විදිහට ගරහන්නත් එපා. කිව්ව ගමන් ඒ දේවල් පිළිගන්නත් එපා. ඔබ යෝනිසෝ මනසිකාර භාවනාවේ යෙදෙන්න. හැම වෙලාවෙම සොයන්න තමන්ගේ අයිතිය. තමන්ගේ අයිතිය කියන මා මෙතන සඳහන් කරන්නේ මිල මුදල් වල අයිතිය නෙවෙයි. රන් ආභරණ අයිතිය නෙවෙයි. ගේ දොර ඉඩකඩම් වල අයිතිය නෙවෙයි. දුවා දරුවන්ගේ අයිතිය නෙවෙයි. සැමියගේ අයිතිය, බිරිඳගේ අයිතිය නෙවෙයි. දෙමාපිය නෑදෑ හිතවතුන්ගේ අයිතිය නෙවෙයි. තමන්ගේ අයිතිය සොයන්න කියලා කිව්වේ ගැඹුරු වචනයක් තුළින්, ගැඹුරු අදහසක් තුළින්. පින්නතුනේ, තමන් ගැන තමන්ගේ අයිතිය හොයන්න ඔබගේ අභ්‍යන්තරය තුළින්.
ඔබ හැමදේම අයිති කරගන්න තරඟකාරී ජීවිතයක් තුළ රාගෙන් දේශයෙන් මොහයෙන් මුසපත් වෙලා හඹාගෙන යනවා. අන්තිමට දුවලා 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 හැටි වැටි ඔබ නවතින දවසක් එනවා. දෙපෙයින් දුවන්න බැරි වූ දවසට ඔබ පසුතැවෙනවා, දුක් වෙනවා. අනේ මෙච්චර කාලයක් මම මොනවද කළේ? මම මොනවද සෙව්වේ? මට මොනවද ලැබුණේ? මට ලැබිච්ච එකම දේ තමයි මා වයසට ගියා, ජරා ජීර්ණ වුණා, ජරාවටපත් වුණා, හම රැලි වැටුණා, දත් ටික හැලිලා ගියා, ඇස් දෙක පෙනීම අඩු වුණා, කන් ඇහිම අඩු වුණා, මන් රැස් කරගත්ත දේවල් නැති වුණා, හම්බ කරපු දේවල් නැති වුණා. දැන් මට නැගිට ගන්න බැහැ, දෙපාය වාරු නැහැ, ඇවිද ගන්න බැහැ. මෙච්චර කාලයක් මම වගකින් යුතුකම් ඉටු කෙරුවා, අනුන්ව පෝෂණය කරා. දැන් මට කිසි කෙනෙක් නැහැ. මෙන්න මේ විදිහට ඔබේ සිත නොයේකුත් දේවල් සිහිපත් කරමින් සිහිපත් කරමින් අතීතයේ කුණුත් එක්ක ඔබ ගොඩාක් ගැඹුරට ජීවත් වෙන අවසාන මොහොත තමයි ඔබ වයසට ගිහිල්ලා ලෙඩ වෙලා නැගිට ගන්න බැරුව ලෙඩ ඇඳට වැටෙන මොහොත. ඒ අවස්ථාවේදී ඔබ විශාල පසුතැවීමකට ලක් වෙනවා. ඒ පසුතැවීමත් එක්ක ඔබ අවසන් හුස්ම ටික හෙළනවා. ඒ උපත හොඳ තැනක් නම් නෙවෙයි පින්නතුනි. ඒ උපත සිද්ධ වෙන්නේ සතර අපාය තුලයි. ඒ සතර අපාය කියලා කියන්නේ තිරිසන් අපාය, යක්ෂ ප්‍රේත කුම්භාණ්ඩ අපාය, අසුර නිරය. ඉතින් මේ ආකාරයෙන් ඔබ අතපය හයිය තියෙන කාලේ, ඔබේ විඥානයේ ශක්තිවන්ත කාලේ, ඔබට යමක් හිතලා තේරුම් ගන්න පුළුවන් කාලේ, ඔබ නිකමටවත් හිතුවානම් අනේ මම වයසට යනවා, අනේ මම ලෙඩ වෙනවා, මගේ මේ ඉඳුරම් පිනවන්න දැන් පුළුවන් වුණාට තව ඉදිරියේදී මට මේවා පිනවන්න බැරි වෙනවා, එහෙමයි කියලා පුළුවන් තරම් කාමයේ විඳින්න කියලා නෙමේ මා ඔබට මේ කියා දෙන්නේ. විඳින්න එපා කියලත් නෙමේ මේ කියා දෙන්නේ පින්නතුනේ. කිසිවක් මගේ කරගන්න එපා, කිසිවෙක් මගේ කරගන්නත් එපා. මම මගේ ආත්මය කරගන්න සංකල්පය විතරක් නැති කරගන්න. හැම වෙලාවෙම සිත අතීතයෙන් නිදහස් කරගන්න උත්සාහ කරන්න. ඔබ සිත අතීතයෙන් නිදහස් කරගන්නට ඕනේ. හොඳටම වයුර්ද වෙලා මහලු වෙලා නැකිට ගන්න බැරුව ගිය අවස්ථාවේදී නෙවෙයි. එතෙන්නට වැටෙන්න කලින්, ඒ අසරණ භාවයට පත් වෙන්න කලින්, තරුණ වයසදීම ඔබ හිතන්න වයසට යන එක ස්ථීරයි. වයුර්ද වෙලා නැකිට ගන්න බැරුව හැම රැලි වෙටලා ඇස් පෙනීම අඩු වෙලා ජරා ජීර්ණ වෙලා අන්ත අසරණ භාවයට පත් වෙන එක ස්ථීරයි. එහෙමනම් ඒ බව දැනගෙන ජීවත් වෙනවා කියලා කියන්නේ ඔබේ ශරීරය තුළින් ඔබට ඇති අයිතිය තරුණ කාලේ සොයන්න. කෙස්තික ඔබට අයිති නම් ඇයි සුදු වෙලා විනාශ වෙලා යන්නේ? ඇස් දෙක ඔබට අයිති නම් ඇයි ඇස් පෙනීම අඩු වෙලා යන්නේ? කන් දෙක ඔබට අයිති නම් ඇයි කන් ඇහිම වයසත් එක්ක අඩු වෙලා යන්නේ? නාසය ඔබට අයිති නම් දැනෙන ගඳ සුවඳ පවා විඳ ගන්නට බැරිව ඔත්පල වැටෙන අවස්ථාවක ඒ දේවලුත් ඇයි එහෙම අහිමි වෙලා යන්නේ? මේ දිව ඔබේ නම් ඇයි දිවට දැනෙන රසය පවා ඒ වයස් සීමාවත් එක්ක අහිමි වෙලා යන්නේ? මේ කය ඔබේ නම් තරුණ කාලේ බින්ද කාමය
අර වයසට ගිහිල්ලා ඔත්පොල වැටුණාට පසු ජරා ජීරණ වුණාට පසු ඇයි විඳින්නට බැරි වෙන්නේ? දැන් මේ කියන දේවල් තේරුම් ගන්න. ඒ වගේම පංච ඉන්ද්‍රයන් මේ විදිහට මම මගේ ආත්මේ කරගන්නට එපා. පංච ඉන්ද්‍රයන් හරහා තමයි කෙලෙස් ගංගාවක් ඔබේ මනසට ඇතුල් වෙන්නේ. රාග ගින්නෙන් දවාලන්නේ පංච ඉන්ද්‍රයන් හරහා එන කෙලෙසයන්. ද්වේෂ ගින්නෙන් දවාලන්නේ පංච ඉන්ද්‍රයන් හරහා එන කෙලෙසයන්. මෝහාන්ධකාරයට අසු කරගෙන අවිද්‍යා මෝහාන්ධකාර දැලට අසු කරගන්නේ පංච ඉන්ද්‍රයන් හරහා එන ක්ලේශයන්. එහෙනම් ක්ලේශ මූල ධර්ම කියන්නේ රාග මූලය, ද්වේෂ මූලය, මෝහ මූලය. හොඳට කල්පනා කරන්න මේ කියන දේ. ඔබට රාග සිතක් ඇති වෙන්නේ අතීතයේ දැක්ක දෙයක් මතක් කළා නෙවෙයිද? ඔබට රාග සිත ඇති වෙන්නේ අතීතයේ ඇහුණ දෙයක් මතක් කළා නෙවෙයිද? ඔබට රාග සිතක් ඇති වෙන්නේ අතීතයේ දැනුණ සුහඳක් මතක් කළා නෙවෙයිද? ඔබට රාග සිතක් ඇති වෙන්නේ අතීතයේ විඳ දැනුණ රසයක් මතක් කළා නෙවෙයිද? ඔබට රාග සිතක් ඇති වෙන්නේ අතීතයේ ඔබේ කයේ ලැබුණ, කයට ලබාගත් ලැබුව විඳ පහසක් මතක් කළා නෙවෙයිද? එහෙනම් පින්නතුනේ, ඔබ හොඳට මනසිකාර කරන්න. අතීතයේ දැක්ක දේවල්, මේ මස්සසින් අතීතයේ දැක්ක රූපයක් කොහෙද ඔබේ තැන්පත් වෙලා තියෙන්නේ? අන්න මාරයාගේ ප්‍රදේශයේ. කනෙන් අහපු සද්දයක් කොහෙද තැන්පත් වෙලා තියෙන්නේ? මාරයාගේ ප්‍රදේශයේ ඔබ තැන්පත් කරනවා. ගඳ සුවඳත්, රස මිහිරත්, කයේ ලැබපු පහසත්, අතීතයේ විඳ දැක්ක දේවල්, ඇහුණ දේවල්, දැනුණ දේවල්, විඳ දේවල්, විඳවපු දේවල්, දුක්ඛ සැප වශයෙන් ඔබ ගොඩවල් දෙකකට ගොඩ ගහගෙන මාරයාගේ ප්‍රදේශයේ එක් ස්ථානෙක ඔබ තැන්පත් කරගන්නවා. මේ දහම ගැඹුරුයි. මේ දහම පෙර නොයසූ විරූ දහමක්. මේක තථාගත සද්ධර්මයමයි. සද්ධර්මය ඔබ තේරුම් ගන්න ඔබ තුළින්. ඔබට සද්ධර්මය තේරුම් ගන්න බැරි ඔබ මෙන්න මේ මාරයාගේ ප්‍රදේශය තුළ වාසය කරන නිසා. මා ඊයේ දේශනාවෙන් ඔබට පෙන්වා දුන්නා මාරයාගේ ප්‍රදේශය නම් මොලේ සහ හදවත කියා අපට දෙකක් තියෙනවා. එහෙනම් මේ මොලේ සහ හදවත තියෙන කොටස් දෙකෙන් මාරයාගේ ප්‍රදේශය තමයි මොලේ. මේ මොලේ තුල තමයි ඔබ අතීතයේ ඇහෙන, දකින, පෙනෙන, දැනෙන, විඳන, විඳින, විඳවන කියන කරන සියල්ලම ඔබ දත්ත ගබඩා කරගන්නේ. ඔබේ මොලේ තුල කියන දේ ඔබ ප්‍රඥාව අවදි කරගෙන, ප්‍රඥා ගෝචර දහමක් මේක, ප්‍රඥාවන්තයින්ට විතරමයි මේ දහම හරියන්නේ. මේ සද්ධර්මයේ වැඩි විශාල පිරිසක් අහන්නේ. ඒක මම හොඳාකාරවම දකිනවා, දන්නවා. YouTube channel එක බලනකොට මිත්‍යා දෘෂ්ටි පස්සේ බුදුවන කට්ටිය වැඩි. හිනහ වෙන දෙයක් පළ කරා නම් YouTube එකේ channel එකක් හදාන දැම්මනම් ඒකට දාස් ගණන් සෙනග හැක්රොක් වෙනවා. මේක තමයි අවිද්‍යා මෝහ අන්ධකාරය කියලා කියන්නේ. අවිද්‍යා මෝහ අන්ධකාරය කියලා කියන්නේ කාරුණික පින්නතුනේ මෝඩකමයි. ඉතින් මේ ජීවිතේ කාලා බීලා ඇඳලා විනෝද වෙලා කම් සැප විඳගෙන ජීවත් වුණොත් හොඳටෝම ඇති කියලා තරුණ කාලේ හිතන එක තමයි අවිද්‍යා මෝහ අන්ධකාරය. මා ඔබට කියන්නේ කාලා බීලා ඇඳලා විනෝද වෙලා සතුටින් ජීවත් වෙන්න එපා කියන දේ නෙමෙයි. ඒ දේවල් ඒ තැනම නිරුද්ධ වෙනවා වගේම ඔබේ මනස තුලට දාගන්නට එපා. ආයි විඳින්න ඕනේ කියලා ඒ තුල හඹාගෙන යන්නට එපා. නැවත නැවත ඒ දේවල් ලබා ගන්න, දැක ගන්න, විඳ ගන්න කියලා තණ්හාවෙන් ඔබ හඹාගෙන යන්න එපා. ඔබ කන්න බොන්න සතුටින් ජීවත් වෙන්න, රැකී රස්සාවල් කරන්න, ගොවිතැන්පත් කරන්න, දරු මුණුබුරම් පෝෂණය කරන්න, අඹු සැමි ජීවිත ගත කරන්න, ඒවල නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ.
ඒ හැම දෙයක්ම අනිත්‍ය සංඥාවෙන් ඇතිවී නැතිවී විනාශ වෙන ලෝකේ පවතින කිසිවක් නැති බව හැම වෙලාවෙම යෝනිසෝ මනසිකාර කරමින් සිහිනෝනින් විමසමින් කිසිවක් සමග ඇලෙන්නට එපා, සිතට ඉඩක් දෙන්නට එපා. කිසිවක් සමග ඕනාවට වඩා බැඳීම් හදාගන්න එපා. යම් තැනක බැඳීමක් නම් එතන තියෙන්නේ දුකක්මයි. ඒ බැඳීම හේතු කොටගෙන එතන තියෙන්නේ තරහක් ද්වේෂයක්මයි. මේ මෙන්න මේ අවිද්‍යා මෝහාන්ධකාරයේ නැමැති අඳුරු දැල පටලය ඉරාගෙන ආලෝකය කරා එන්නයි මා ඔබට මේ ධර්ම දේශනා කරන්නේ. අඳුරෙන් අඳුරට වැටෙන්න නෙවෙයි, ඔය ඉන්න අඳුරෙන් ඔබව මුදවා ගන්නයි මා හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. පින්නතුනේ, මා හැමදාමත් කියන දේ තමයි ධර්මයේ තියෙන්නේ තමා තුළයි. ඒ ධර්මය වැහිලා තියෙන්නේ මාරයාගේ ප්‍රදේශය තුළ වාසය කිරීම නිසයි. මා ඔබට මුල පුන පුනා කියන්නේ මේ මාර ස්වභාවය තියෙන්නේ මොලේ දත්ත ගබඩා තුළයි. එහෙනම් මොලේ තුළ දත්ත ගබඩා වෙන්නේ, දත්ත කියලා කියන්නේ අතීත මතක සිද්ධාන්ත. මොහොතකට කල්පනා කරන්න මේ අතීතයේ දේවල් ගැන හිතලා 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 කල්පනා කර කර කල්පනා කර කර විඳවන විඳවිල්ලෙන් ඔබට පුංචිම හෝ ප්‍රයෝජනයක් තියෙනවාද කියලා නැවතී මොහොතකට කල්පනා කරන්න. මේ නවතින්න කියලා කිව්වේ අතීතයට යන සිත මොහොතකට නවත්තලා කල්පනා කරන්න. අතීතයේ දේවල් අල්ලගෙන කල්පනා කරනවා වගේම ඒක මොහොතකට නවත්තලා මෙන්න මේ විදියට කල්පනා කරන්න. අතීතෙන් සිත ගලවා ගනිමු. ඒ ගලවා ගන්න ක්‍රමවේදය අපි අසා ගනිමු. කාගෙන්ද?